ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලව අත්තම්මයි මමයි YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්නේ කඩල පරිප්පු වලින් රසට වඩ එකක් හදා ගන්න විදිය. ඉතින් අපිට පුළුවන් හවසට තේ බොන්න මේ වගේ පරිප්පු වඩ ටිකක් හදා ගන්න. ඉතින් කඩල පරිප්පු වලින් තමයි මම අද මේ වඩ එක හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. කඩල පරිප්පු ඔයාලා හයක් විතර පෙඟෙන්න දාන්න. එතකොට තමයි මේ වඩ එක රසට අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ පරිප්පු ටික හොඳට පෙඟෙන්න දාලා තමයි තියෙන්නේ තිබුණේ හැයක්. ඉතින් ඒ ටික හොඳට හොදලා ගත්තා වතුර ඔක්කොම පෙරලා තමයි ගත්තේ. ඊළඟට මම වංගෙඩියට එකතු කරගන්නවා සුදු ලුණු බික් දෙකකුයි ඉඟුරු කෑල්ලකුයි. දැන් ඒ ටික හොඳට තලා ගන්නවා. ඔයාලා කඩල පරිප්පු වලින් වඩේ හදනකොට වතුර පොඩ්ඩක්වත් දාන්නේ නැතුව බ්ලෙන්ඩ් කරගන්නවා නම් බ්ලෙන්ඩ් කරගන්න නැත්නම් වංගෙඩිය දාලා කොටනවා නම් හරි එහෙමත් නැත්නම් මිරිස් කලේ අඹරනවා නම් හරි වතුර දාන්නේ නැතුව ඊළඟට මම කරපිංජරි එකක් දාලා මේක හොඳට කල කොටා ගන්නවා. ඉතින් මම අද මේ වඩේකට ලුණු දාන්නේ නැහැ. ඔයාලා මීට කලින් වඩේ හැදුවේ ලුණු දාලා නම් එකපාරක් ලුණු නොදා හදලා බලන්නකෝ. මොකද ලුණු දැම්මට පස්සේ වඩේක ඉක්මනටම හංග වෙනවා. ලුණු වල තියෙනවනේ අර වතුර ඒ නිසා. ඉතින් මේ විදිහට ලුණු දාන්න නැතුව වඩේ හැදුවම වඩේක පැය කීපයක් අපිට තියාගන්න පුළුවන් හංග වෙන්නේ නැතුව. ඒ විදිහටම හොඳ ක්‍රිස්පියට තියාගන්න පුළුවන්. අපි පරිප්පු ටික කොටා ගන්න කොටත් කෑලි හිටින විදිහට තමයි කොටා ගන්න ඕනේ. දැන් ඔයාලා බ්ලෙන්ඩ් කරනවා නම් ඒක ක්‍රීම් එකක්ම වෙනකන් බ්ලෙන්ඩ් කරගන්න එපා. බාගෙට වගේ කෑලි හිටින්න වගේ පරිප්පු ටික කොටා ගන්න. එතකොට තමයි වඩේ එක කඩෙන් ගත්තා වගේ රසට තියෙන්නේ. ඊළඟට මම එකතු කරගන්නවා ආමු මිරිස් ටිකක් ලොකු කරලා. ඔයාලට සැරකන්න කැමති නම් ආමු මිරිස් වෙනුවට කොච්චි දා ගන්නත් පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැඳි එකහමාරකුයි රසානුව ලුණුයි ගම් මිරිස් ටිකකුයි. ඒ ටිකත් එකතු කරලා මම ආයෙත් මේක හොඳට කොටා ගන්නවා. ඉතින් මේ වඩේකේ වතුර ගතිය පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේම තමයි කෑලිත් හොඳට තියෙනවා. ඔක්කොම අර ක්‍රීම් එකක් වෙනකම් කෙටිලත් නැහැ. දැන් අපිට වඩේ ටික හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම වඩේක හදන්න කලින් ලුණු රස එහෙම හොඳට බලන්න. කැමති නම් ඔයාලට පුළුවන් මේකට උඹල කඩ ටිකක් උනත් දාගන්න. වඩේ ටික හදන්න කලින් මම මේ විදියට ඔක්කොම ටික අරගෙන භාජනයකට වඩේ ටික ඉස්සෙල්ලම ඔක්කොම ටික හදලා ඒ ෂේප් වඩේ ෂේප් එකට හදලා තැටි එක තියා ගන්නවා. එතකොට අපිට ලේසියෙන් ඔක්කොම ටික එකපාර බැද ගන්න පුළුවන්. ඉතින් වඩේ එකක් හදනකොට අපි ගින්දර ගෙනත් සැලකිලිමත් වෙන්න ඕනි. ලිපේ තියෙන තෙල් එක එකපාරට ගොඩාක් රත් කරාට පස්සේ ගින්දර අඩු මට්ටමට ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් වඩේ ටික තාච්චියට දාලා බැද ගන්න. අඩු ගින්දරේ වඩේ එකක් බැදුනම තමයි රස. එකපාරටම වැඩි ගින්දරේ බැදුනම රස නැහැ. ඒක මැද්ද අමු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මෙන්න මේ විදියට අපිට පුළුවන් වෙලා අරගෙන හරි පරිස්සමට වඩේ ටික ඔක්කොම බැද ගන්න අඩු කින්දරේ. ඉතින් මේ විදියට ඔයාලා වඩේ හදලා නැත්නම් ඒ කියන්නේ ලුණු දාන්නේ නැතුව හදලා බලන්න එකපාරක්. මේක හරිම රසයි. කඩල පරිප්පු වලින් වඩේ හදුවම හරිම රසයි. සාමාන්‍යයෙන් අපි හදන මයිසූර් පරිප්පු වලින් හදනවට වඩා. ඉතින් මෙන්න මේ විදියට හොඳට හන්වන් පාට වෙනකන් අපි මේක බැද ගන්න ඕන. ඉතින් හවසට තේ එකක් බොන්න මං හදාගත්ත වඩේ ටික තමයි මේ තියෙන්නේ. අද වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මගේ channel එකත් subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.